අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත දුම්රිය ස්ථානාධිපති වරුන් මහ රෑ වර්ජනයක් අරඹයි රට පුරා මගීන් අතරමං වෙයි කාර්යාල දුම්රිය 80ක් ඇතුළු දුම්රිය ගමන් වාර 200ක් පමණ අවලංගු වෙයි ජනතාවගෙන් දුම්රියට සහ රජයට බරපතල චෝදනා. උන් අල්ලලා ගිනි දියන්නවද? නැහැත්ත. ඉතින් මේක පුදුම වැඩක් තමයි වෙලා තියෙන්නේ. දුම්රිය වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ. දුම්රිය සාමාන්‍ය අධිකාරී කියයි. දුම්රිය ස්ථානාධිපති වරුන් අපිට ගැහුවා. මේගොල්ලෝ ත්‍රස්තවාදීන් පිරිසක්. දුම්රිය වෘත්තීය සමිතිය වලින් ස්ථානාධිපති වරුන්ට බරපතල චෝදනාවක්. දෛනික කොවිඩ් රෝගීන් යලි ඉහළට රෝගීන්ගේ වැඩිවීම සුළුවෙන් තකන්න බෑ විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් කළ වරද පිළිගනි බෙදීම වෙනුවට බැඳීමෙන් රට ගොඩනගමු සජිත් කියයි පොහොර නැති නිසා අදත් ඇසෙන ගොවි අඳෝනා දැන් දේශීය පුවත් දුම්රිය ස්ථානාධිපති වරුන් හිටි හැටියේ මහරෑ වැඩ වර්ජනයක් ආරම්භ කළා. ඒ වන විටත් තැපැල් දුම්රිය කිහිපයක් දහවනේ වෙමින් පැවතුණා. හදිසියේම රෑ 12ට ආරම්භ කළ මේ වර්ජනය නිසා මිනිසුන් මහරෑ තන තන අතරමං වුණා. මේ වන විට කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන් පාර 200කට වැඩි ප්‍රමාණයක් අවලංගු වී තිබෙනවා. මෙවැනි වර්ජන තුලින් පීඩා විඳින්නේ අහිංසක මිනිසුන් බව දැන දැනත් රටේ සාමාන්‍ය ජනතාව මෙලෙස ඇපේට තබන්නට රජයේ නිලධාරීන්ට ඉඩ තබන්නේ ඇයිදයි විශාල ප්‍රශ්නයක්. දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. ඒ දුම්රිය දහවන කාර්ය මණ්ඩලය නිසි ලෙස පරිපාලනය නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් සිය ඉල්ලීම් සඳහා නිසි විසඳුම් ලැබෙනතුරු දුම්රිය ස්ථානාධිපතිවරුන් සියලුම රාජකාරී වලින් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමටයි තීරණය කර ඇත්තේ. ඊයේ මධ්‍යම රාත්‍රිය වෙනකොට දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා චෝදනා සහිත වෘත්තීය සංගම් ලේකම්වරයෙක් සමග එකතු වෙලා ඔහුට මූල්‍ය චෝදනා තියෙනවා. ඔහුත් එක්ක එකතු වෙලා අනාරක්ෂිත දුම්රිය දාවණය කරන්න අද කටයුතු සූදානම් කරලා තියෙනවා. හැබැයි සාමාන්‍ය කාලසටහන ක්‍රියාත්මක කරන්න බැරි දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාට දුම්රිය දාවණය කරන්න මේ ආකාරයෙන් අනාරක්ෂිතව කටයුතු කරන්න පුළුවන් නම් ඒම ප්‍රශ්නගත කරුණක්. අපි බලාපොරොත්තු වෙනවා රජයේ මේකට බැදිහත් වෙයි. මේ දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාගේ මේ ක්‍රියාකලාපය සහ ඒ නිලධාරීන්ගේ දෝෂසහගත තත්වයන්ට අවශ්‍ය පිළියම් හොදයි. අපි ඕන මොහොතක ජනාධිපතිතුමා පත් කරනවා නම් කොමිසමක් මේ දෙපාර්තමේන්තුවේ තියෙන මේ දූෂණ පිළිබඳ සියල්ල පිළිබඳ අපි එලි කරන්න කැමතියි. හැබැයි මගින්ට අවශ්‍ය පහසුකම් දෙන්න නැත්නම් ඊළඟට අපේ දුම්රිය ස්ථානාධිපතිතුරුන් සියලු දෙනාට තියෙන ප්‍රශ්නගත කරුණු निराකරණය කරන්න නැත්නම් ඉදිරියේදී දීපව්‍යාප්ත දැවැන්ත වැඩ වර්ජනයකට උනත් අපි යන්න පසුබට වෙන්නේ නැහැ. අද දින දුම්රිය දාවණය සඳහා අපි කටයුතු යෙදුවා. ඒ අනුව අද දින දුම්රිය 80ක් 100ක් අතර ප්‍රමාණයක් දාවණීමට කටයුතු දා තිබෙනවා. ඒ දුම්රිය විශේෂයෙන්ම අපි දාවණය කරන්නේ කාර්යාල දුම්රිය වශයෙන් කාර්යාල සඳහා පැමිණ මගින් සඳහා ඉදිරියේදී දාන දුම්රිය ප්‍රමාණය වැඩි කරන අපි කටයුතු කරනවා. ඉතාමත් අවාසනාවන්ත අනර්ථකාරී සිද්ධියක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මගින් දුම්රියට පැමිණෙනකොට දුම්රියට ආදායමක් ලැබෙන කාලය වගේම දුම්රිය සේවයේ මගින් ලබා ගන්න විට මේ කරපු වැඩ වර්ජනය ඇත්තෙන්ම කිසිසේත්ම අනුමත කරන්න බෑ. රාවයක් යනවා දුම්රිය පුද්ගලිකකරණය කරන්න යනවා කියලා. මේ වාගේ ස්ට්‍රයික් කරන අයගේ අරමුණ තියෙන්නේ ඒක වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මේම දුම්රිය සේවයට හානි කරන්නේ නැහැ. මෙම වර්ජන ක්‍රියාමාර්ගයේ හේතුවෙන් කාර්යාල දුම්රිය 80ක් ඇතුළු දුම්රිය ගමන් වාර 200ක් පමණ අවලංගු වී ඇති බවයි වාර්තා වන්නේ. දුම්රිය ස්ථානාධිපති වරුන් මහරෑ හදිසියේම ආරම්භ කළ මෙම හදිසි වැඩ වර්ජනෙන් අද දිනේ සිය දෛනික කටයුතු ඉටු කර ගැනීමට දුම්රිය භාවිතා කිරීමට සිටි දසදහස් සංඛ්‍යාවක ජනතාවකට දැඩි පීඩාවන්ට මුහුණ දීමට සිදු වුණා. කරා කියලා මේවදා මේ වැඩේ කරන්න බෑනේ. අද හිට කරා. එමදාම කරන්න බෑනේ. ඉතින් රජේ බංකලොත් නිකක්ම වෙනවානේ. දැන් ආයමාරෙන්ද නැන්නේ. දැන් යන්නේ ඉතින් කොහෙන් හරි යන්න බලන්න. නැත් අපෙන් පලිය අරගෙන වැඩක් නැහැනේ. ඒක රජියත් එක ගන්න දෙනුවක් නේ. ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් ගන්න රජියත් එක ගන්න දෙනුවක්. टिकट
ආණ්ඩුවයි මේගොල්ලයි කරගන්න ඕන දේ මිනිස්සුන්ගේ පලි අරගෙන වැඩක් නැහැ නේ මිනිස්සු කොච්චර අමාරුවෙන් ඉන්නේ අපි දැන් මාසෙකට ඉස්සෙල්ල බුක් කරේ එක්ක බුක් කරන්නේ නැතුව ඉන්නවා මෙහෙම කළා මේ රට දුවන්න බෑ තේරෙන්නේ නැහැ ඉතින් මෙහෙම මිනිස්සු තමයි හැම දෙයකින්ම තැලෙන්නේ රටේ මේ වගේ ස්ට්‍රයික් තියෙනවා නම් පාලන අධිකාරිය කම ගන්න ඕනේ ඡන්දයක් ගත්තම මේ විදිහට වැඩ කරන්න දේශපාලක් ඉතින් මේකම මිනිස්සුන්ට අසාධාරණයක් කියලා තියෙනවා එහෙම වුණා මේ රට පාලනය කරන අමාරු මේ රට ගෙනියන්න बुकर पे वगे हां वो बुकर पे खाली दिन पे रहते हो जन ना तुम तो पाऊ मैं दुम्बिया डिपार्टमेंट में ඉන්න මේ සේවකයන් මං හිතන්නේ මේ රජයට සහ මහජනතාවට කරන ලොකු අසාධාරණයක් මේ. මේ ගැන විශේෂ අවධානයක් ජනාධිපතිතුමාට කියනවා මේ යොමු කරලා මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා. මේ එළි වෙනකොට මේ විදියට ස්ට්‍රයික් කරන්න ගත්තම මහජනතා මොනතරම් අපස්ථාරපත් වෙනවද? බා ඇතුලින් දාලා අහලා තියෙන දොරවල් ටික මෙතන කවුන්ටර් ටික සීල් දීලා තියෙනවා. එක්ක මේ ජනතාවට දැනන එක්ක මේ රජය පහසුතාවයට පත් කරන්න නැත්නම් ජනතා පහසුතාවයට පත් කරන්න. Train not working today. Why? Nobody tell me yesterday that it can be. It's uncomfortable and. මෙතන මේගොල්ලෝ එකපාරට ස්ට්‍රයික් එකක් ගෙවුවා. ගෙවුවට පස්සේ මෙතන සුද්ධ ඔක්කොම නන්නතරයි. ඒක සෑහෙන පව් වැඩක්. මං කියන්නේ අපි රට විශ්වාස කරලා ඒගොල්ලෝ එන්නේ. මේකෙන් අපේ රටට කෙතනමක් එනවා. මේ අතර සිරිපා වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් විශාල පිරිසක් දුම්රිය වර්ජනෙන් පීඩාවට පත්ව සිටියේ මේ ආකාරයෙන්. සිරිපාද කියලා මේ දැන් ළමයින් ඊයේ ඉඳලා ඊයේ හතරේ ඉඳලා මෙතනට වෙලා ඉන්නවා දැන් ගෝචියන්. අර අපේ පොඩි අයට වමන යන බස් වල යන්නත් බෑ ඒකයි ගෝචි බුක් කරලා තියෙන්නේ. උන් අල්ලලා ගිනි දියන්න ඕන. වැඩ වර්ජනය අතරතුර දුම්රිය ස්ථානාධිපති සංගමේ නිලධාරින් තමන්ට පහර දුන් බව දුම්රිය රියදුරු සංගමේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසනවා. මෙම වර්ජනය අසාධාරණ බවයි ඔහු ප්‍රකාශ කළේ. මර තර්ජනෙන් ඉල්ලීම් දිනා ගැනීමට කටයුතු කරන වර්ජනීය නිරත දුම්රිය ස්ථානාධිපති වරුන් ත්‍රස්තවාදීන් පිරිසක් බවටද සෙසු දුම්රිය වෘත්ති සමිති චෝදනා කරනවා. පහර දීම් සහ තර්ජන සිදු කළ පුද්ගලින් වහා අත්අඩංගුවට ගන්නා ලෙසත් වෘත්තීය සමිතිය ඉල්ලා සිටිනවා. එසේ නැතිනම් දුම්රිය වෘත්තීය සමිතිය ඒකාබද්ධව වැඩ වර්ජනයකට යොමු වන බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ. රාත්‍රී 12ට තමයි අපිට දැනගන්න හම්බුනේ මේගොල්ලෝ වර්ජනයට යනවා කියලා. ඒ වෙනකොට පලුගස්සැව කැකිරාව දුම්රිය ස්ථානවල රාත්‍රී තැපැල් දුම්රියන් මිනිසුත් එක්ක ඉර කරලා මහා රෑ දැඩි අනතුරු දායක ලෙස දුම්රිය අතරමඟ දාලා තමයි මම වර්ජනයට ගිහින්. අත් වශයෙන්ම කුඩා ළමුන් රෝගීන් ඇතුළු විශාල පිරිසක් බලවත් අසවෘතතාවයට පත් කළා ඉන්නවා. අපි දැඩි ලෙස කුපිත වූ මගින් පලුගස්සැව දුම්රිය ස්ථානයේදී දුම්රියන් වලටත් අලාප කළා. විශේෂයෙන්ම දුම්රිය ස්ථානාධිපති සංගමයේ මරයින් ඊයේ දිනේදී දුම්රිය ධාවණයට සම්බන්ධ වීම වෙනුවෙන් අපිට දැඩි පහර දීමක් කරා මරදාන දුම්රිය පාලන කාර්යාලයට කඩා පැනලා ඒ සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපති සංගමේ සභාපති ලේකම් ඇතුළු නියෝජිතයින් අපිට දැඩි මර තර්ජනයක් එල්ල කරා දුම්රිය පාලන කාර්යාලයට කඩා වැදිලා මම වර්ජනය කරන අතරතුර මේ කණ්ඩායම විශේෂයෙන් අපිට පහර දීලා දුම්රිය ධාවණය जनाधि
ඉදිරියේදී වෘත්ති සමිති ක්‍රියා මාර්ගයට අවතීර්ණ වෙන බව මේ අවස්ථාවේ මම ප්‍රකාශ කර සිටිනවා දැන් බලන්න පහුගිය දෙසැම්බර් මාසයේ තිබ්බ දීර්ඝ නිවාඩුව ඒ නිවාඩුවේදී මොකද කෙරුවේ මිලියන 25කට වැඩි අලාභයක් සිදු කෙරුවා මේ තත්ත්වවාදී කල්ලිය දැන් ආයි මොකද කෙරුවේ දැන් මේ දීර්ඝ නිවාඩුවක් ආයි ඇවිල් අන්න ඒ දීර්ඝ නිවාඩුවේ න ආදායම අහිමි කරන්න තමයි මේ තත්ත්වවාදී කල්ලිය විසින් මේ වැඩ කටයුතු සිදු කෙරුවේ මේ වෙනකොට මේ තත්ත්වවාදී කල්ලිය දුම්රිය විනාශ කරනවා ආදායම් නැති කරනවා ඒ දේවල් වලට අමතරව මේ මගී ජනතාව ගැන හිතලා දුම්රිය ධාවනය සඳහා වැඩ කටයුතු කරන වෘත්තීය සමිති නිලධාරීන්ට ප්‍රහාර එල්ලකරන්න තර්ජනය කරන්න පටන් අරන් තියෙනවා මේ තත්ත්වවාදීන්ට විරුද්ධව අවශ්‍ය කටයුතු සිදු නොකරොත් අපිත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙනවා දෛනික කොවිඩ් රෝගීන් ඉහළ යමින් පවතිනවා ඊයේ දිනේදී රෝගීන් 600 ඉක්මවා වාර්තා වුණා මේ වන විට රටපුරා ඔමික්‍රෝන් හා ඩෙල්ටා වෛරසයේ පැතිර යාම හමුවේ වගකීමෙන් කටයුතු කරන ලෙසයි සෞඛ්‍යාංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව දෛනික කොවිඩ් රෝගීන් ඉහළ යාමේ අවධානමක් මේ වන විට මතුව තිබෙනවා ඊයේ දිනේදී පමණක් කොවිඩ් රෝගීන් 635 දෙනෙකු වාර්තා වුණා ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 593,725ක් ලෙසයි දෛනික කොවිඩ් රෝගීන්ගේ ඉහළ යාම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පළ කළේ මෙවන් අදහසක් සුළු වැඩිවීමක් වුණත් අපිට බරපතල ලෙස අපි සලකනවා මොකද ඒක වැඩිවීමේ ආරම්භය විය හැකි නිසා ඒ නිසාම අපි නැවත නැවතත් කියන්නේ මේ රෝගීන්ගේ වැඩිවීම අපිට සුළුවෙන් තකන්න බෑ ඒ වගේම තමයි මේ මොහොතේ අපිට ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳව විවිධ අදහස් ඉදිරිපත් වෙනවා මේක සැර අඩු ප්‍රභේදයක් නිසා බය වෙන්න දෙයක් නැහැ කියලා සමහර වෙලාවට සමහර අය නොසලකිලිමත්ව ඉන්නවා කියලා අපිට විටින් විට වාර්තා වෙනවා මෙහිදී මතක තබා ගත යුතු දෙයක් තමයි මේ දක්වා කරන ලද පරීක්ෂණ වලින් අපිට පෙනී ගිය තිබෙන්නේ තවමත් අපේ රටේ ප්‍රධාන ප්‍රභේදයේ බවට ඔමික්‍රෝන් ප්‍රභේදය පත් වෙලා නැහැ. ඒ කියන්නේ තවමත් ප්‍රධාන ප්‍රභේදය හැටියට තිබෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය. හැබැයි අපි කවුරුත් දන්නවා ඩෙල්ටා ප්‍රභේදය තවමත් භයානක ලෙස එමත් නැත්නම් ප්‍රබල අතුරු සහ සංකූලතා අතුරුඵල සහ සංකූලතා සමහර විට මරණය කෙරවර වීමට තියෙන ඉඩකඩ වැඩි ප්‍රභේදයක්. ඒ තත්ත්වය තුළ තවමත් අපිට ඒ ඔමික්‍රෝන් රෝගයේ සැහැල්ලුයි කියලා අපිට සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්කමක් නැහැ. කොවිඩ් වෛරසයේ ආසාදිනේ වී සිදු වූ තවත් මරණ 14ක් ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 15,163ක් ලෙසයි. මේ අතර කොවිඩ් වසංගතයේ හමුවේ වසා දමා තිබූ අධ්‍යාපන විද්‍යාපීඨ ජනවාරි මාස 15 වනදා ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එසේම විශ්වවිද්‍යාලවලට සමස්ත ධාරිතාවෙන් සිසුන් 150කට විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට නියමිතයි. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මීට වසර දෙකකට ඉහතදී 2020 වසරේ මැයි මාසයේදී කොවිඩ් වසංගතය හේතුවෙන් ලොක්ඩවුන් කර සිටි සමයේදී සාදයකට සහභාගී වී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඊයේ දිනේදී පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා විසින් තමා සාදයේ සිටි බව පිළිගෙන තිබෙනවා. තමා විසින් කාර්ය මණ්ඩලයට ස්තුති කිරීම සඳහා විනාඩි 25ක් සාදයට සම්බන්ධ වූ බව ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් එරට විපක්ෂයේ කම්කරු පක්ෂ නායක කීර් ස්ටාම පවසා ඇත්තේ අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙසටයි. කෙසේ වෙතත් අගමැතිවරයා ඉල්ලා අස්වීමේ තීරණය තවමත් ගෙන නැහැ. අද ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ තරගකරුවන් නම් කිරීමට නියමිතයි. එහෙත් තවමත් අංක 1 ක්‍රීඩක නොවක් ජොකොවික්ට රට තුළට ඇතුළු වී තරග කිරීමට වීසා අවසරය හිමි වී නැහැ. ඔහුට ඒ සඳහා අවසර දීමේ අවසන් තීන්දුව ගනු ලැබණුවේ ආගමන විගමන අමාත්‍ය ඇලෙක්ස් හාවෙක් විසිනුයි. මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුව තවමත් ප්‍රකාශයට පත් කර නැහැ. කෙසේ නමුත් තමාගේ එන්නත්කරණය පිළිබඳව ජොකොවික් ගෙන ආ සාක්ෂි අධිකරණය විසින් පිළිගත්තා. අපේ රටේ ගෑස් අර්බුදයේ පටන් අරන් දැන් මාස 4ක් 5ක් වෙනවා. තවමත් රට පුරා ගෑස් පෝලීම්, ගෑස් පිපිරීම් සහ උද්ඝෝෂණ වාර්තා වෙනවා. තවමත් අපේ රටේ ගෑස් අර්බුදයට නිසි විසඳුම් ලැබී නැහැ. අදටත් ගෑස් හිඟයි.
මීට පෙර ගෑස් සමාගම් පැවසුවේ වෙළඳපළේ ගෑස් හිඟයක් පවතින බවයි. ඒ නිසි ප්‍රමිතියෙන් යුත් ගෑස් වෙළඳපළට නිකුත් කිරීමේදී ප්‍රමාද දෝෂයන් සිදුවන බව කියමින්. නමුත් විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඉදිරි දින 10 තුළ ගෑස් හිඟය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි. හැටන් සහ භගවන්තලාව ප්‍රදේශයේ ගෑස් නියෝජිතයින්ට අද ලිට්‍රෝ සහ ලාෆ් සමාගම් වලින් ගෑස් සිලින්ඩර් ලබා දී තිබෙනවා. किसी कड़ा किलोम चाहिए है तुम है का बाकी आज तक कला है जो बैठी के बारे में देखले दिला आप तेरी मस्से ගාල්ල කහදුව වත් ප්‍රදේශයේ අවන්හලක ඊයේ සවස ගෑස් ආශ්‍රිත පිපිරීමක් සිදුව තිබෙනවා. තඹුත්තේගම ඉක්‍රිවැව ප්‍රදේශයේදී දේවකණලාවක් සහ පන්දම් විරෝධයක් පවත්වා තිබෙනවා. ඒ ගෑස් අර්බුදය හා භාණ්ඩ මිල ඉහළ යාම ඇතුළු ජනතාව පීඩාවට පත් කරන ගැටලු වලට විසඳුම් ඉල්ලමින් ගොයමට රසායනික පොහොර නැති නිසා මෙදා කන්නේ අස්වැන්නක් නැහැ කියලා ගොවීන් චෝදනා කරනවා. මෙහෙම ගියොත් සිද්ධ වෙන්නේ මහපාරේ හිඟා කන්න කියලායි ගොවීන් පවසන්නේ. අදත් රසායනික පොහොර නැති නිසා ඇසුණු ගොවි අඳෝනායි මේ. රසායනික පොහොර නවත්තලා කාබනික පොහොරින් වගා කරන්න රජය තීරණය කළේ රෑ දැකපු හීනයක් උදේ වෙද්දි හැබැයි කරන්න හදනවා වගේ. අන්තිමේදී මේ තීරණේ නතර වුණේ රටේ සමස්ත කෘෂිකර්මයේම අනතුරේ දමලා. රජයෙන් දෙනවා කිව්ව කාබනික පොහොර දැම්මහම බෝම්බ ගැහුවා වගේ ඵලදාව ලැබෙනවා කියලා ආණ්ඩුවේම මන්ත්‍රීවරු පුරසාරම් දෙඩෙව්වා. ඒ වුණාට දැන් කාබනික පොහොර දාපු හැම ගොයමකම වගේ වී බොල් වෙලා. පුරසාරම් දොඩවපු මන්ත්‍රීවරුන්ගේ කතා දැන් පුස්සක් වෙලා අවසන්. මිනිපේ හසලක වේරගන්තොට ගඟේ ආය දිඹුල්ලේවෙල කෙතෑල ගොවි සංවිධානයේ ගොවීන් මේ කියන්නේ දීපු කාබනික පොහොර වලින් පළක් උනේ නෑ කියලයි. පාලකේ රටක් පාලනය කරන්නේ පත් මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්න. ඒ මිනිසුන්ට ප්‍රශ්න විසඳන්න බැයි නම් මහත්තයා අපිද මේ රටේ ප්‍රශ්න විසඳන්න. හාල් කිලෝ 180යි 140යි මිනිසුන්ට ඒක ගන්න සල්ලි නෑ. තියන්නේ මේ ගොවිතැන විතරයි. එක පැත්තකින් මේ ගොවිතැන විනාශ කරන වල්ලලින්ගේ. සාලා මුදල් දෙන බෙහෙත් ගන්න නෑ. පොහොර තියනවා කියන 15,000යි 20,000යි කියලා. ඒ තරම් මුදලක් අපිට දරා ගන්න බෑ. රසායනික පොහොර අපිට ලබා දෙන්න 50,000. මේකෙන් අපිට මොකද්ද කන්න දෙන්න අපේ ළමයින්. පාලකෝ ඇවිල්ලා ඉවරලා මේ පොලවකට අඩියක් තියලා තියනවා. මේ මිනිස්සු ඒසි කාමරවල වල එහෙම රසායනික පොහොර දාන්න එපා කාබනික පොහොර දාන්න කියලා ඒ මිනිසු කියනවා. ඒ මිනිසු ඇවිල්ලා මේ පොළවේ පය තියලා ඉන්න මිනිසුද ওই මිනිසු පොගුවගේ වාහනවල යන්නයි ලේසි කාමරවල ඉන්නයි හිතුන සර රට වල ගිහිල්ලා ඉවරලා ඒ දරුවන්ට සැප දෙනවා. අපි මේ ගොවිතැනක් කරා තමයි අපේ ළමයිට මේ කිරිපිටි පැකට්ටයක් හරි අරන්දේ. ඒකත් නැහැ. මේවා කරන්න බැයි නේ මේවා දමල යන්න ඕනේ මිනිසු යන්න. කියලා මොන්ටම දෙන්න ඕනේ මේවා කාපියෝ කී. අපේ ළමයින්ගේ දහඩිය මහන්සිය හැම දයක්ම එක තියෙනවා. ඒ ඇවිල්ලා ওই මිනිසුන්ට හෙන ගහනවා මේ කරන වැඩ වලට. ඒ මිනිසුන්ට කරන්න බෑ යන්න කියන්න. දැන් බලන්න පොහොර මිටිය කීයද කියලා කොහොමද කරන්නේ මේවා. ගොයමට දින 90ක කාලයක් ගත වුණත් කාබනික පොහොර දාලා ආපු අස්වැන්නක් නැහැ කියලා මහා අඹගස්වැව ප්‍රදේශයේ බේබී ආවැව ගම්මානයේ ගොවීන් චෝදනා කරනවා. 20,000 පොහොර අරන් ගහන්න අපිට සල්ලි නැහෙනේ. ඒ හින්දා දීපු හැම දෙයක්ම ගැහුවා. කොයිදෙන් කුමරේ නියර උසටවත් ගොයම නැහෙනේ. ඇත්තටම මේ ගොයන්ට කවරෙන් ලිපට දැඩි තත්ත්වයක් උදා. පෙබරවාරි මාර්තු වෙනකොට අපිට මහපාරේ ගිහිල්ලා හිඟා කන්න තමයි වෙන්නේ. ගොවි ජනතාවගේ වේදනාව දැනෙනවා කියලා කෘෂි කර්ම ඇමති මහින්දානන්ද ඊයේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා. දුක වේදනාව දැනෙනවා නම් ගොවි ජනතාව වෙනුවෙන් දෙනවයි කියපු වන්දි දැන්වත් දෙන්න පටන් ගත්තොත් අඩුම තරමේ ගොවි ජනතාව සිංගමනේ යන එකවත් නවත්තන්න පුළුවන් වෙයි කියලා අපි මතක් කරන්න කැමතියි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද රුවන්වැලි මහා සෑරදුන් වෙත පැමිණ ආශිර්වාද පූජාවකට සහ කප්රුක් පූජාවකට සහභාගී වී තිබෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන රුවන්වැලි මහා සෑය වැඳ පුදා ගැනීමට පැමිණියා. රුවන්වැලි මහා සෑයේ නායක ස්වාමින් වහන්සේ වන පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැදක ආශිර්වාද ලබාගත් හිටපු ජනාධිපතිවරයා පල්ලේගම හේමරතන හිමියන් රචනා කළ ගීතයකටද සවන් දෙනු ලැබුවා.
ඉන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා රුවන්වැලි මහසෑය ආශිර්වාද පූජාවට හා කප්රුක් පූජාවට සහභාගී වුණා. මොකද ඉතින් මේ උදේ පාන්දර ආන්නේ? කවි කරුණා නැහැ ගමතුමායි බෝධනා. අයියෝ මේ උතුම් පූජා භූමිය මේ අපි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සංවිධායකවරු පැරණි අය පක්ෂයේ ක්‍රියාකාරීන් අපි අලුත් අවුරුද්දේ උතුම් රුවන්වැලි චෛත්‍ය රාජන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමයි අපි කළේ. ඒ වගේම අපි ප්‍රාර්ථනා කළා මේ රටේ අද තිබෙන ජනතාව පීඩාවට පත් වී තිබෙන විවිධ ප්‍රශ්න निराකරණය කිරීමට බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධත්නේ ආශිර්වාද ආරක්ෂාව සිය දේවදාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ලැබේවා කියලා. ඒ නිසා මේ වැනි ඉතාමත් පුණ්‍ය කටයුත්තකට අපි අද අනුරාධපුරයට ආවේ යහපත් සමාජයක් ගොඩනගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිමත් කරමින් අනාගත වැඩපිළිවෙල සඳහා සියලු ජනකොටස් වලට අපි එක පැත්තකින් ආශිර්වාද කරනවා ඒ වගේම ආරාධනා කරනවා තිරුවන් සරණයි. හොඳයි. මෙන්න දැන් ලැබුණු පුවතක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරවලපිටිය ලිට්‍රෝ ගෑස් සමාගම් පරිශ්‍රයේ මේ වන විට සංචාරයක නිරත වෙමින් සිටිනවා. ජනාධිපතිවරයා එහිදී සමාගමේ ඉහළ නිලධාරීන් සමගද සාකච්ඡා කරමින් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ. මෙන්න එම පුවත නැවතත්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරවලපිටිය ලිට්‍රෝ ගෑස් සමාගමේ පරිශ්‍රයේ මේවන විට සංචාරයක නිරත වෙමින් සිටිනවා. ජනාධිපතිවරයා එහිදී සමාගමේ ඉහළ නිලධාරීන් සමගද සාකච්ඡා කරමින් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. බෙදීමෙන් තොරව සමානාත්මතාවයේ රටපුරා ඇති කිරීමට සමගී ජනබල වේගයේ කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කොණ්ඩාවිල් රාමකෘෂ්ණ විද්‍යාලයේ පැවති වැඩසටහනකට එක් වෙමින් සමහර ප්‍රදේශවලට සම්පත් ආයෝජන රාශියක් ගලාය උතුරු නැගෙනහිර ඇතුළු තවත් පළාත් රාශිය ඒ සම්පත් ගලායම ඒ ආයෝජන නිර්මාණය වීම අපිට දකින්නට ලැබෙන මේ වගේ බෙදීම් වලට ලක්ුණු රටකට ජනතාවට රටේ අනාගතයට සුභවාදී වන්නේ අපේ රටේ එකම විකල්ප ආණ්ඩුව වන සමගි ජන බල වේගයේ නුදුරු අනාගතයේදී රාජ්‍ය පාලන බලය ජනතා ආශිර්වාදයෙන් අපි ලබා ගන්නකොට මේ බෙදීමට තිරසර විසඳුමක් ලබා දෙන බෙදීම වෙනුවට රටේම සියලුම ප්‍රදේශවල බෙදීමකින් තොරව එක හා සමානව සම්පත් බෙදාය ආයෝජන බෙදාය කර්මාන්ත ශාලා බෙදාය සම්පත් ඇතුළු ප්‍රතිලාභ බෙදාය මේ වගේ සමානාත්මතාවය රට පුරාවට නැති කරන්නට අපි අදිෂ්ඨාන කරගෙන සිටිනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. පුවත් විකාශය අවසන් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.